Anjali, good morning. Good morning, sir. Gayanjali, mata kiyanna den oya ehttarama den usas pela adaranna yanne. Oya O level liwwe me avurudde. Ethoru me avurudde result ekata aawa. Etakota Gayanjali oya ithihase vishayave hashansa langata. Etakota man oyawa ehttarama genna gatte ilanga avurudde vibhage liyanna inna lamayinta yam kisi abiprerayanayak laba denna. Itin Gayanjali de Silva oya oya චූටි කාලේ ඉඳන් ඔයා ඒ නමේ සාමාර්ථය ගැනීම දක්වා ඔයා ඔයාගේ ආව ගමන අපට කියන්න පුළුවන් නම් අපිට ඒක හරි වටිනවා ඉදිරි අනාගතයේ විභාගයක් ලියන්න ඉන්න ළමයෙක්ට ඔයාගේ කතාවෙන් ඒ ජීවන මේ මේ ඔයාගේ ජීවන කතාවෙන් අපිට යම්කිසි අදහසක් ගන්න පුළුවන් සහ අපේ අඩුපාඩු හදාගෙන අපිට ගමනක් යන්න පුළුවන් ඔයාගේ ওই ජීවන කතාවෙන් ඉතින් චූටි කාලේ ඉඳන් ඔයා ඒ නමයක් දක්වා ආවා ලංකාවේම 10000 ගාණ ඒ නමේ ගත්තේ ඒ 10000 ගාණින් ඔයා එක්කෙනෙක් ඉතින් ගයන්ජලි ද සිල්වා මොනරාගල දිස්ත්‍රික්කේ නියෝජනය කරන්නේ ඉතින් කියන්න බලන්න ගයන්ජලි ඔයා කොහොමද මේ තත්ත්වයට ආවේ කියලා මුලින්ම අපිට මුලින්ම කියන්න ඕනි මම ඉතිහාසයේට හෂාන්සල්ගේ පන්තිය ආවේ 10 වසරේ ඉඳන් නෙවෙයි 11 වසරේ ඉඳන් තමයි මම පන්තියට ආවේ එතකොට මට 10 වසරේට එච්චර ලකුණු තිබ්බේ නැහැ. එතකොට ලකුණු තිබ්බේ නැහැ. ඊට පස්සේ ආවට පස්සේ මේ පළවෙනියටම සර් ආපු ගමන් ප්‍රශ්න අහන්න ගත්තා. එතකොට මට ඒ ප්‍රශ්න වලට කියන්න බැරුණා. ඊට පස්සේ සර්ගේ 10 වසරේ පන්තියටත් මම ගියා. ඊට පස්සේ තමයි මගේ 10 වසර ठीक है दुने इट पास से कोला वसरे पांतियात मांग ये विधि तम करा इतो कटे से प्रश्न हद्दी मांग उत्तर दुन्ना प्रश्न वाले उत्तर लियुआ इतो कटे से के पाड़ा वाले दी रचना प्रश्न वाले दी से कारुनु वाले टा दाले वा अंक अंक करला इडी गहन लगी ना इतो कटे कारुनु पाड़ा अंकल तमा रचना प्रश्न वाले उत्तर लियुए मुलदी हाथा आटा वसरे वाले दी हैत्त गरण तिब्बी इतिहास ඊට පස්සේ 10 වසරේ මුඩදී පළවෙනි ලියපු පළවෙනි පේපරේටම 92ක් තිබ්බා සෙක්ෂන් එකේ වැඩිම ඉතිහාසය තිබුණ මට සෙක්ෂන් එකේ වැඩිම ඒක ඉස්කෝලේ සෙක්ෂන් එකේ වැඩිම ඉතිහාසය තිබුණ වාටනේ ඊට පස්සේ දෙවෙනි වාරේ කොරෝනා ප්‍රශ්නත් එක්ක තියන්න බැරුණා ඊට පස්සේ තුන්වෙනි වාරයකට 100ක් තිබ්බා ඊට පස්සේ ඒ විදිහට 90 ගණන් තිබ්බා මගේ ඒක තුන්වෙනි වාරේ ඉතිහාසයේ ප්‍රශ්න පත්‍රේ 100න් 100යි ඔව් 100න් 100ක් තිබ්බා එතකොට සර් කියපු විදිහට තමයි වැඩ කරේ වෙනසලා පාඩම් කරන්න කිව්වට පාඩම් කරන විදි ගැන කියන්නේ නැහැ එනට හෂාන්ස කිව්වා පාඩම් කරන විදි ගැන උදේ නැගිටලා උණු වතුර පොඩ්ඩක් බීලා එතකොට මූණ හොදලා පාඩම් කරන්න පටන් ගන්න කිව්වා එතකොට ෂෝට් නෝට් ගහද්දී අදාළම කරුණු ටික විතරක් ලියන්න කිව්වා සිතියම් මාකරදි ගෙදරම සිතියම් අමතර පහ හයක් තියාගන්න කිව්වා ලෝක සිතියම් ලංක සිතියම් දෙකම එතකොට මාක් කරද්දි බැරි වෙන ඒවා වෙන තැනක ලියාගෙන ඒවා වෙන විදියට මාක් කරන්න කිව්වා එතකොට තරඟයට කියන්නේ ප්‍රශ්න දීලා ඒවට අපිට උත්තර ලියන්න කියලා එක එක ප්‍රදේශවල අයගේ මයික් ඔන් කරලා දෙගොල්ලොත් අතර සංවාදී විදියට ඒ ප්‍රශ්න සාකච්ඡා කරා එතකොට එක එක ප්‍රෝග්‍රෑම් තිබ්බා එතකොට 10 වසර 11 වසර අතර ප්‍රශ්න දැනුම් විනුම තරඟාවලිය විදියට තිබ්බා එතකොට ගොඩක් ඒ වගේ වැඩ කරලා සර් අපිව ඉතිහාසයේට ඒකක් ගන්න තත්ත්වයට ගෙනා. ඔයා ශිෂ්‍යත්වයේ පාස්ද ගෑන්ජලි? ඔව් සර්. ශිෂ්‍යත ලකුණු කීයක් ආවද? 164ක්. 164. හා හා. එතකොට ඔයා දැන් ඕලෙවල් වලට ඒ නමේ සාමාර්ථය ගත්තා. මට කියන්නක දැන් ඔයා උසස් පෙළට හදාරන්නේ මොන විෂයෙන්ද? මම උසස් පෙළට හදාරන්නේ ජීව විද්‍යාව, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව. ඔව්. එතන ඔයාගේ ඕම කරිය අරමුණක් තියෙනවද යන්න? මම කියන්නේ මොනවාගේ ටාගට් එකක්ද ડોක්ටර් කෙනෙක් කියලා විශේෂඥයෙක් විශේෂඥ වෛද්‍යවරයෙක් වෙන්න හරි 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 ඇත්තටම දැන් අපි මුලින්ම ප්‍රාර්ථනා කරනවා අපි අපේ ඉන අපේ ආයතනයේම ඒ වගේම අපේ පන්තියෙම ප්‍රාර්ථනා කරන ඔයාට ඒ කියන්නේ ස්පෙෂලිස්ට් කෙනෙක් වීමේ සිහිනය අනිවාර්යයෙන්ම සැබෑ වෙන්න කියලා තව අවුරුදු කීපයකින් ඒක නම් කොහොමද වට කරගන්න පුළුවන් ආ ඉතනත් එහාටත් යයි කියලා හිතනවා මට එතකොට මට තවත් දැනගන්න අවශ්‍ය කාරණයක් තමයි ඔයා කොහොමද පාඩම් කරේ අන්නේ ඒක තමයි කතන්දරේ. දැන් මෙතන ගොඩක් ළමයින්ට තියෙන ප්‍රශ්නේ තමයි පාඩම් කරනවා. ඒනොන මතක හිටින්නේ නැහැ. දැන් ඔයා කොහොමද පාඩම් කරේ? මම කොහොමද මතක තියාගත්තේ මේ විෂය නම? විෂය නම ඉස්සෙල්ලාම මම කියන්නේ මම මුලින්ම ටාගට් කරේ A9.
එහෙම නැතුව ජොබ් එකෙන් පස්සේ කරන්න ඕනි නිසා ජොබ් එකට ගියාම දෙමළ එහෙම ඕනි වෙනවා. එහෙම කියලා අමාරු විෂයන් මම තෝරගත්තේ නැහැ. ලේසි විෂයන් දුන්නා තමයි මම කාණ්ඩ විෂයන් වලට තෝරගත්තේ. ඒක එක හොඳ කාරණයක්. දැන් ගොඩක් දෙමාපියන්ටත් එතනදී මට කියන්න තියෙනවා සමහර දෙමාපියෝ මාත් එක්ක අමනාපත් වෙනවා. එයා දෙමාපියන්ට ඕන දේ දරුවට කරන්න දෙන්නේ නැහැ කියලා. ඇත්තටම ඔව් ඇත්තටම මම එතනදී මම මාරු විදිහට බාධා කරනවා ගෑන්ජලි. සමහරලාවට මම කියන්නේ ගොඩක් ලේසි විෂයන් කරන්න කියලා. එතකොට ගොඩාක් අමාරු විෂයන් ඔය විදේශීය භාෂා වගේ දේවල් ඒ වගේ ඒවා කරන්න එපා කියලා මම යෝජනා කරනවා. ඒ කියන්නේ ඒකට හේතුව තියෙන්නේ ගොඩක් අය අහන්නේ කවුරුවත් අහන්නේ මේවා මොන භාෂාවද කියලා අහන්නේ. අහන්නේ ඒ කීයද පුතේ කියලා අහන්නේ ඕන කෙනෙක්ගේ. ඔයගෙන් කී දෙනෙක් නම් අහන්නේ දරිසල් කීයද කියලා. එතනදී යහුවේ නැහැ නේ මොන භාෂාවක්ද කලේ මොනවද කරේ කියලා. එතනදී මම යෝජනා කරන්නේ දැන් මෙයාට දෙමළ අවශ්‍ය නම් එහෙම නැත්නම් තවත් මොකක් හරි අවශ්‍ය නම් මොකක් හරි විෂයක් අවශ්‍ය නම් ඒක ප්‍රයිවට් දාලා කරගන්න පුළුවන්. ඒ ගුරුවරු හරහාම කරගන්න පුළුවන්. අපි ඕ ලෙවල් වලට ලේසි විෂයන් තෝරා ගන්න එක ඉතාම වැදගත්. එතනින් තමයි අපිට අපාර පෑදෙන්නේ. ඒ නම් එතර අයන්න නේද? ඔයා ලේසි විෂයන් කරා. ඔයා ඒ නමේ දැම්ම. දැන් කවුරුත් හොයන්නේ නැහැ ඔයා කරපු විෂයන් මොනවද? අන්නේ. දැන් සමහර අය ඒ අටක් කරන් සීයේ කරගෙන දුක් වෙනවා. අනේ අනේ ඔකට ඒකක් ආවේ නැහැ නේ කියලා. සමහර ළමයි ඒ අටයි බී එකයි. සමහර ළමයි ඒ බී එක ඇවිල්ලා තියෙන කාණ්ඩ විශේෂයකට. ඉතින් දුක් වෙනවා අපරාධේ අපරාධේ වෙන විෂය තෝරා ගන්න තිබුණා නේ කියලා. ඉතින් ගයන්ජලි දින පණවිඩේ තමයි කාණ්ඩ විෂයන් තුනකට ඔබ ලේසි විෂයන් තුනක් තෝරා ගැනීම හරි වාසි. ඊළඟට කොහොමද පාඩම් කරන්න කාලය ගත්තේ තමන්නේ? මන්නේ මං රැට පාඩම් කරන්නේ නැහැ. මං උදේට තමයි පාඩම් කරන්නේ. රැට මං කරන්නේ ප්‍රශ්න පත්‍ර කරන එක. දවල් වෙලාවට කරන්නේ දවල් වෙලාවට ගොඩක් වෙලාවට පොත් කියවනවා, ඉරි ගහනවා. ඒ ටික තමයි දවල් වෙලාවට මම කරේ. පාන්දර තමයි පාඩම් කරන්නේ. ඊට සාමාන්‍යයෙන් පටන් ගන්න 3ට පටන් ගන්න. 3ට පටන් ගන්න. එතකොට ආයෙ මම පාඩම් කරද්දි ෂෝට් නෝට් ගොඩක් ගැහුවා. එතකොට එන්න එන්න ප්‍රමාණය අඩු වෙලා තියෙන්න පුළුවන්. එතකොට විශේෂ කරුණු ඔක්කොම අන්තිමේදී විශේ෷ කරුණු ටික විතරමයි ෂෝට් නෝට් එකේ තියෙන්නේ. එතකොට ඒව බලද්දි එහෙම තවත් ලේසි. රජවරු ඒවා එහෙම සර් කියලා දෙන කෙටි ක්‍රම විදිහට තමයි පාඩම් කරේ. අර කවි විදිහට එක එක මේ විදිහට. එතකොට රජවරු එහෙම ඊතල ගහලා එක එක ගැලීම් සටහනක් විදිහට එක දිගට ලියාගත්තම ගොඩක් ලේසි. රජවරු එයාලගේ පුතාලා එහෙම ගැලීම් සටහන් ක්‍රමය නේද? එතකොට දැන් මෙයාලා දැන් සිතියම් වගේ දෙයකදී ගොඩක් අය මෙයාලා සාමාන්‍යයෙන් ඩවුන් වෙන්නේ සිතියම් වලදී. දැන් ගයන්ජලි කොහමද සිටියමට පේස් කරේ? සිටියම් වලදී කොහමද අපෙන් ලැබුණු සහාය මොකද්ද? ඔයා ඔයාගේ ක්‍රම මොනවද ඔයා ගත්ත සිටියම් වලට ලකුණු 18 ගන්න? සිටියම් වලට ගොඩක් සර්ගෙන් තමයි මම මුලදී මට සිටියම තමයි බැරුව තිබ්බේ. ලංකා සිටියම එක ලෝක සිටියම ගොඩක් කලවට හරි තිබ්බා. 6න් 5ක් විතර තිබ්බා. ලංකා සිටියමට සර් කියලා දුන්න ගංගා වලට 90 තැන් මතක තියාගන්න ක්‍රමයෙන් මට තවත් ලේසි වුණා මේ ලංකා සිටියම් වලට හරිම ස්ථානයේ ලකුණු කරන්න. ගෙදරදීත් ගොඩක් ඒවා ලකුණු කරා බලන්න නැතුව කොලේක ස්ථාන ටික ලියාගෙන ඒවා අදාළ තැන් ලකුණු කරා. එතකොට ගොඩක් අමාරුනේ රාජධානි ටික එහෙම තියෙන තැන් ලකුණු කරන්න තමයි රාජධානි. එතකොට එක එක ප්‍රාග්ඓතිහාසික ස්ථාන ඒවා තමයි ගොඩක් අමාරුනේ. ඒ වගේම වැඩි අමාරුනේ මොකද සර් ටාගට් ඒවා කියනවා අපිට ගෙසින් දෙනවා සර්. එතකොට ඒවම බලාගෙන ගියාම ඒව තමයි ගොඩක් පේපර්ස් වලට එන්නේ. ඒකින්ද ගොඩාක් ඒව මතක තියාගන්න ඕනේ නැහැ. ටිකක් මතක තියාගත්තම ලේසි. එහෙම තමයි. ඇත්තම හොඳයි. ගංජලි දැන් අපි ඔයයි ඔයත් සමග ළමයි 233ක් මේසරේ මාත් එක්ක සම්බන්ධ වෙලා ඉගෙන ගත්තා. ඒ 233 දෙනානේ 157ක් විතර දැන්ට මට ප්‍රතිඵල කියලායි තියෙන්නේ. 157ක් ඒ පාසස් තියෙනවා. ඒ නමේ ගත්ත 26 දෙනෙක්. ඒ 26 දෙනාගෙන් ඔයා එක්කෙනෙක්. එතකොට ඔයාගෙන් මම අහන්නේ මෙහෙම දෙයක්. දැන් ඔයාට ඔයාගේ ඉගෙන ගැනීමේ කටයුතු වලදී මතුවෙච්ච ගැටලු බාධක මොනවද? සහ ඒවා ඔයා ජයගත්තේ කොහොමද? අතරම් බාධක තියෙන්නේ බෑ ඕනම කෙනෙක්ට. බාධක කියන්නේ ඒ කාලේ නම් අපිට ගොඩක් තිබේ කොරෝනා ප්‍රශ්නේ තමයි. ඒකත් එක්ක අපිට ෆිසිකල් ක්ලාස් එන්න බැරි වුණා. ගොඩක් ඒවා ඔන්ලයින් තමයි මං ගියේ. හෂාන්සර්ගේවත් මම ගියේ ඔන්ලයින්ම තමයි. මම විෂයන් දෙකක් හෂාන්සර්ගේ ඉගෙන ගත්ත භූගෝලයේ ඉතිහාසය. සර් අපේ භූගෝලය ගොඩක් ඉහළ ප්‍රතිඵලයක් ගන්න අපි උදේම නැගිට්ටුවා ප්‍රශ්න ඇහුවා. ඒකත් සර් හොඳටම කරා.
සිතියමත් ඒකිනුත් ගෙසින් තමා ඒව ඔක්කොම හරි ඕලෙවල් වලටත් එතකොට ඒ වගේත් අපි වෙන වෙනම කරුණ ලියෙව්වා එතකොට අපේ ඒකෙදි සුපර් 8 ෂුවර් 5 වගේ වෙන වෙන අමතර වැඩසටහන් වලින් අපිට ඒවා ඒ කරුණු අමතක වෙන එක අඩු කරා ඒක තරංගයක් වගේ එතකොට හැම ප්‍රදේශයකින්ම එන පළවෙනි 3 දෙනාගේ නම් තුන කියනවා එතකොට අර අපේ නමත් ඒකට එන්න අපි ඉක්මනට ටයිප් කරලා මතක තියාගන්න ඕනේ ඒක නිසා ඒවත් ගොඩක් ප්‍රයෝජනවත් වුණා ඒ වගේම සර් ගොඩක් අර සාමාන්‍ය දැනීමට වගේත් අපිට කියලා දුන්නා ගොඩක් භූගෝලය කිව්වම පොතට විතරක් එන දෙයක් නෙමෙයි භූගෝලය සාමාන්‍ය දැනීමෙන් වගේත් ප්‍රශ්න දෙක තුනක් එනවා සර් ඒවත් අපිට කියලා දීලා තිබෙන නිසා අපිට ඒක ගොඩක් ලේසි වුණා එතකොට ප්‍රශ්න විදිහට ආවේ ඒව තමයි සරි ඔව් අත්‍රම් දැන් මේ බාධක හා අභියෝග එයා ජයගත්තේ ඒ විදිහට දැන් ඊළඟට දැන් අපේ හැමෝටම තියෙන ගැටලුවකට අපි මුහුණ දෙන්නේ දැන් විශේෂයෙන් දැන් මේසරේ විභාග ලියන්න යන ළමයි කණ්ඩායමක් ඔයාලගේ නංගිල මල්ලිලා ලංකාව පුරාම සම්බන්ධ වෙන ඔයාලගේ නංගිල මල්ලිලා ඉන්නවා එතන ගයන්ජලි ලොකු පිනක් කරන්නේ නංගිල මල්ලිලාට යම්කිසි අවවාද කීපයක් සහ යෝජනා කීපයක් කිරීම හරහා ඔයාලගෙන් අවසාන වතාවට මම අහන්නේ ඒ සාමාර්ථ නමයක් ගත්ත ළමෙක් විදිහට ඔයා මේ නංගිල මල්ලිලාට දෙන මේ අවවාද මොනවාද? ඒ කියන්නේ යෝජනා මොනවාද? ඔබේ යෝජනා ඒ නාමයක් ලබා ගන්නට නම් ඔයා විසින් දෙන යෝජනා මොනවාද? මේ නංගිල මල්ලිල කර යුත්තේ මොනවාද? ඔයා ඉදිරියගෙන යාලටත් ඉතින් උපදෙස් දෙන යාල සමහර වෙලාවට ඒ කියන්නේ සාමාන්‍ය බුද්ධිමත් ළමෙක් නම් ඒ ඔයා දෙන අවවාද අහලා සමහර වෙලාවට ඒක කරන්න පෙළඹෙනවා. ඒක ලොකු පිනක්. ඉතින් ගයන්ජලි මොනවාද මේ නංගිල මල්ලිලට දෙන්න තියෙන අවවාද ඉදිරිය විභාග ලියන්න ළමයින්ට? ඉස්සෙල්ලම කියනෝනි අපි තෝරගත්ත විෂයන් වලට අපිට හරියනම ගුරුවරු අපි තෝරගන්න ඕනි දැන් එක විෂයක් ගත්තොත් ඒ කියන්නේ හර විෂයන් කියලා තියෙනවනේ ඒතොර ගණන් විද්‍යාව වගේ වට අමාරුයි කියලා පන්ති දෙක තුන යන්න ගත්තොත් අන්තිම වෙද්දී අපිට වෙලාවක් නැති වෙනවා අපිට පේපර් කරන්න අපිම ෂෝට් නෝට් හදාගන්න අපිට වෙලා නැති වෙනවා ඒක හින්දා අපි ඒ කියන්නේ එක විෂයකට පන්ති දෙක තුනකට යන්න එපා ඔව් එක පන්තිකට යන්න විශ්වාසම ගුරුවරයා විශ්වාස කරන එක එක අට්ටි ගන්න පුළුවන් ඒ සර් වැඩක් නැහැ මේ සර් හොඳ නැහැ එහෙම නැතුව සර්ගේ ප්‍රතිඵලය බලලා ඒ සර් විශ්වාස කරන්න ඕනේ මැදකදී නැත්තම් හැලිලා තව කෙනෙක් ගාවට ගිහලා එතකොට අපිට හොඳ සාමාර්ථයකට යන්න බැරි වෙනවා ඒ වගේම හෂාන් සර් කියන කෙනා සර් ගොඩක් උත්සාහවන්තෙන් අපිට කියලා දුන්නා සමහරලාට අපි භූගෝල පන්තිය කට් කරපු අවස්ථා තිබ්බා සර් ඉතින් බැලලා අපහු අපිව ගත්තා උදේ නැගිටවන විදිහට ඒක මුලදී රෑ තිබිලා පස්සේ කට්ටිය එන්නේ නැතුව උදේට ගත්තා ඒ විදිහට සර් අපිව ගොඩක් ධෛර්යමත් කරා අපි වැටෙන හැම වෙලෙම අපිව නැගිටවන්න සර් ගොඩක් තවත් යෝජනාවක් කරන්න මේ නංගිල මල්ලාට දැන් ඔයාලා සාමාන්‍ය කොහොමද මේ මොබයිල් ෆෝන් එකේ භාවිතය වගේ කොහොමද සමනේ මේ නමේ ගැනීමත් එක්ක කොහොමද ඔයා ඒක බැලන්ස් කරේ දැන් අතන මොබයිල් ෆෝන් වලට ඕනෙ මොකද කොරෝනාත් එක්ක ඔන්ලයින් ක්ලාසස් නේ ගොඩක් පටන් ගත්තේ දැනටමත් ලංකාවේ බොහෝ 80% විතර ඉස්කෝලේ ළමයි ඔන්ලයින් ෆෝන් මේ කියන්නේ ඔන්ලයින් ක්ලාසස් නිසා ෆෝන් පාවිච්චි කරනවා ඔයා කොහොමද ඔයා බැලන්ස් උනේ ඔන්ලයින් පන්ති තියෙන වෙලාවට තමයි ගොඩක් ෆෝන් එක මම පාවිච්චි කරේ ඉතිරි වෙලාවටත් يعني මම පන්ති යන සර්ලාගේම ඇරෙන්න තව YouTube එකේ තියෙන සර්ලාගේ වීඩියෝස් උත් බලනවා සර්ගේ වීඩියෝස් උත් තියෙන YouTube වල සමහර වෙලාවට මට මගේ හැරුණොත් මට අමතක වුණොත් එහෙම මම ඒවා ගිහිල්ලත් බලනවා වෙන සර්ලාගේත් මම බලනවා ඒ කියන්නේ ඒ සර්ලාගේ සමහර කරුණු තියෙනවා නම් අපිට තව ගන්න දෙයක් තියෙනවා නම් එහෙම YouTube එකෙන් මම සර්ච් කරලා බලලා දෙනවා එතකොට ගොඩක් වෙලාව ෆෝන් එක බලන්නේ නැහැ බලන්න නැතුව නෑ බලනවා එච්චර මම පාවිච්චි කරන්නේ නැහැ එහෙම ඔන්ලයින් වෙලාවට තමයි ගොඩක්ම පාවිච්චි කරන්නේ උදේ වරුවට පාඩම් කරාට පස්සේ නම් يعني පාඩම් කරන අතර තුනක් ගන්නෙම නැහැ මම ෆෝන් එක එතකොට යා මේක හොඳ අදහසක් ඒ කියන්නේ ඔයා පාඩම් කරන ටයිම් එකේ ෆෝන් එක අල්ලන්නෙම නැහැ يعني ෆෝන් එක අල්ලලා ෆෝන් එකේ චුට්ටක් බලනවා පොත පොඩ්ඩක් බලනවා එහෙම මික්ස් කරගත්තේ නැද්ද එතකොට ගොඩක් යාළුවොත් එක්ක chat කරේ එහෙම නැහැ. ඒ කියන්නේ ටිකක් යාළුවෝ දෙන්න ඒ chat කරේත් එක්ක ඉස්කෝලේ යනවද? ඒකේ කොරෝනා දවස්වල නිසා කණ්ඩායම් බෙදලා තිබ්බේ අපිට. එතකොට අර ළමයි නැත්තම් උගන්වන්නේ නැහැ ඉස්කෝලේ. එතකොට ඒ වගේ දවස්වල අපිට ගෙදර ඉඳන් පාඩම් කරන්න පුළුවන්. ඒ දවස්වල ඉස්කෝලේ ගිහිල්ලා ළමයි නැත්තම් වැඩක් නැහැ. ඒ වගේ දේවල් කතා කරන්න තමයි පාවිච්චි කරේ. මෙයාලා කොහොමද විෂයන් 9 පාඩම් කරන්න මෙයාලා කොහොමද කලමනාකරණේ වෙන්න ඕන? කලමනාකරණේ දැන් විෂයන් 9ක් නැත්තම් ද ඉතිහාසය විතරම නෙමෙයි. එතකොට දැන් හර විෂයන් අමාරුයි කියලා ඒ විෂයන් හයේම අල්ලන්නේ හොඳ නැහැ. කාණ්ඩ විෂයන් වලටත් අපි පොඩ්ඩක් හරි මහන්සියක් වෙන්න ඕනි.
කාන්විෂයනුත් ලේසි නෑ ඒවත් විෂයන් තියෙනවා කියන්නේ පොත් දෙකක් අපිට අන්තිමේදී හම් වෙනවනේ පාඩම් කරන්න ඉතින් ඒක නිසා දවසට පැය දෙක ගානේ වගේ බෙදලා මම නම් පැය 8ක් වගේ දවසට පාඩම් කරා ඉතිරි වෙලා පේපර්ස් වලට එහෙම ගියා ෂෝට් නෝට්ස් ගහන්න එහෙම ගියා එතකොට දවසේ විෂයන් එක්ක පළවෙනියටම හරි විෂයක් ගත්තොත් ඊළඟට කාණ්ඩ විෂයක් එහෙම එහෙම පොඩි රෙස්ට් එකක් වගේ තියලා විෂයන් පාඩම් කරන්න තෝරගත්තම ඒ කියන්නේ ගොඩක් අර මානසයට වෙහෙස නැහැ අර දෙවෙනියට කාණ්ඩ විෂයන් අපි පාඩම් කරන්නේ ඊට පස්සේ ඒකින් පොඩ්ඩක් සැහැල්ලුවක් තියෙනවා ඒ වගේ විදිහට තමයි මේ නංගිල මල්ලගේ දෙමාපියෝ දැන් ඔයාගේ අම්මයි තාත්තයි ගැන හිතලා අපි කියන්නේ මේ නංගිල මල්ලේ දෙමාපියෝ නංගිල මල්ලට දෙන්න ඕන උදව් මොනවද මේ කාලෙදි මේ අවසාන මාස හතරනේ යාළගේ මොන වගේ උදව්ද යාළගේ අම්මලා තාත්තලා යාළට දෙන්න ඕන මේ කාලෙදි යාළා දෙන්න ඕනි තමා ඒ ළමයාව විශ්වාස කරන්න ඕනේ ඔයාට මේ සාමාර්ථය ගන්න පුළුවන් එතකොට දැන් හදිසියේ හදි සවලා එහෙම වැඩියෙන් පන්ති දැම්මොත් ලං කරලා එහෙම වැඩියෙන් වෙලාව දැම්මොත් ඔය පන්තිය වැඩන්නේ නැහැ ඕවට යන්න එපා මේ සාමාර්ථය ඔයාට ගන්න හම්බෙන්නේ නැහැ ඒ වගේ ඉතින් කියන්න හොඳ නෑ දෙමව්පියෝ ගොඩක් වෙලාවට ඒ ළමයිව ධෛර්යමත් කරන්න ඕනි ළමයිට එහෙම කියලා පන්ති දෙක තුනට දාන්න හොඳ නෑ එයාට පොඩි ෆ්‍රී ටයිම් එකක් තියෙන්න ඕනි නැත්තම් මනස වේසන වැඩි නිසා අපිට පාඩම් කරන්න බැරි වෙනවා සමහර දෙමව්පියෝ කරන්නේ පාඩම් කරන්න කිය පැය 3ක් නිදි يعني හොඳට නිදා ගන්න දෙන්නේ නැහැ يعني හොඳ නිදාන පැය 8 10 නෙමෙයි يعني හයක් පහක් වගේ නිදා ගන්න දෙන්නේ නැහැ. පැය 3ක් නිදා කරගෙන නිදි කරලා පැය 2ක් නිදි කරලා නැගිට වෙනවා. අපෝ පාඩංග මෙහෙම කරා කියලා වැඩක් නැහැ. මොකද නිින්දත් ඕනි අපිට. ඒ වගේ වෙලාවෙදී අම්මලා ඉතින් ටිකක් හිතලා වැඩ කරන්න ඕනි. ගොඩක් එලාම් තියලා එහෙම නැගිටින්න ඕනි. තමන්ගේ මහන්සිය නේද? ඒ කියන්නේ අවසාන මොහොතදී අපි නිගමනය කරන්නේ දැන් අපි මහන්සි වුණොත් අපිට ප්‍රතිඵල ලැබේ. නේද අපි අපේ තියෙන දැන් ඇත්තම දැන් ඕන පාරක ඇවිල්ලා මේ අවසාන මාස පහේ යන පාර අපි නිවැරදි මාර්ගයකට ගන්න පුළුවන් නම් මං හිතන්නේ සාර්ථක වෙනවා නේද ඔව් අනිවාර්යයෙන්ම එතකොට දැන් අපි විශ් කරනවා අවසාන මොහොතේදී අපේ වැන්චරි දුවට ඒ වගේම ආලගේ ඒ සහෝදරියට විශ් කරනවා ඇත්තම මේ අනාගතේ සාර්ථක වෙන්න කියලා මේ අපි සියලු දෙනාම එක හිතින් විශ් කරනවා අපි දන්නවා මේ වගේම ආයත සමූහ සාකච්ඡාවකට මෙයා උසස් පෙළත් පාස් වෙලා ඒවි එදාටත් අපිට කතා කරන දෙයක් ඉතුරු කරලා තමයි ආ නතර වෙන්නේ ඉතින් මම ඔයාගේ අම්මට තාත්තට මේ සියලු දෙනාටම විශ් කරනවා ඒ වගේම ඔයා උසස් පෙළට යනවා දැන් ඉස්කෝලේට යනවා තමයි ඉස්කෝලේ පොත් එහෙම අරන් නැහැ ලෑස්ති වෙලා නැතුව ඇති නේද ඔව් ඉස්කෝලේට යනවා එතකොට ඒ ඉස්කෝලේට යනකොට මේ විෂයන් තුනක් එකන යන ජීව විද්‍යාව රසායන විද්‍යාව සහ භෞතික විද්‍යාව ඒ විෂයන් තුනට ගන්න මුල්ම CR පොත් තුන මේකෙන් ගන්න හරිද මුල්ම CR පොත් තුන මේකෙන් ගන්න CR පොත් තුනක් ගන්න තියෙන්නේ. එතකොට එතනින් එහාට ඔයාට දැන් මම ඒ වගේ ඔයාගේ අනිත් යාළුවන්ටත් උදව් කරනවා. ඒ වගේ ඔයාට මොකක් හරි පොතක් ගන්න ඕන වෙලාවට තාත්ති ළඟ සල්ලි තියෙනවා, අම්මලා ළඟ සල්ලි තියෙනවා. අපිටත් බරපණක් දරන්න දෙන්න. සර් මට මෙන්න මේ පොත ගන්න තියෙනවා. මට මේ පොත ගන්න සර්ත් උදව් කරන්න. මොකද ඒක සමහර වෙලාවට ඒක අපිට ගොඩක් පිළිහිදෙනවා. දැන් මට ගොඩාක් ක්ලාස් වල ළමයි එන්න හේතුව තමයි ආෆ්ටර් ස්කූල් එකේ නෝ ආෆ්ටර් ඕ ලෙවල් මම එයාලට උදව් කරන හින්දා ඉතින් ඒ හන්ද ගෑන්ජලිටත් මම උදව් කරනවා මොකද ඇත්තටම මේ ලොකු අර මේ කෝටිපති දරුවෙක් නෙමෙයි මේ බොහොම අමාරුවෙන් ඉගෙන ගත්ත ළමයි එතකොට ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ තමයි දුෂ්කර තත්ත්වයන් ඒ වගේම තමයි ගොඩාක් අමාරු තත්ත්වයන් මෙයාත් ගමක ළමයි ඉතින් ගමක ළමයි ඒ වගේ තත්ත්වයකට එනවා කියලා කියන අපි ආඩම්බර වෙන්න ඕන ඉතින් අපි ඔයාට ඒ වගේම මේ ඉන්න සමස්ත සාමාන්‍ය පෙළ ලිව දරුවන්ට අපි විශ් කරනවා මේ වෙලාවේ ජයෙන් ජයම ලැබෙන්න කියලා. හයිබෝ.